වැල් පොලි කරුගේ ඉරනම ඉරනම The sun name of the වැල් පොලි වැල් පොලි ඔබගේ නම කියන්න මහත්මිය මම අත්නෝමතිකා අත්නෝමතිකා බොම සුරතල් නමක් අත්නෝමතිකා ඉතින් කියන්න ඔබට මොකක්ද උනේ අත්නෝමතිකා මහත්මිය මම බදලා ඉන්නේ හොට්ස් මහත්මිය අප්‍රිකානු ජාතිකේ එයාගේ නම පෝල් කුරුම්බා පෝල් කුරුම්බා හොඳට අහලා පුරුදු නමක් එයාලා පුරුදු පෝල් කුරුම්බා නේ මම Dr. Madsen, Mama hitu ya obat tau mat tada ninde ya tiga lama ge mitra. Oh ya metan tani panggal me me atto no macet anang gitte ke hurtal me bino kote. Sihi budya tiya ne minyak udah ninde aye. Aye aku. Ah, ye kai me sihi budya neti minyak kwa ge me hari la danggal an nede. Neta? Oh, smart me. Oh. Mage surat terai ye itu lagi ya tak me. Surat ala kiwe obe niwase ati karna sunake ada neti nam balalad. කියන්නේ ඔබ සැමියා ඇති කරන්නේ සුරතලේට ඇත්ත වශයෙන්ම ඔව් සුරතල සතුටට වඩා කී කරුයි ඔව් බොහොම කලාතුරකින් බිරිඳගේ පිනටයි ස්වාමියාගේ කරුමෙටයි ඒ වගේ පෞල් ජීවිත ඇති වෙනවා හොට්ස් මහත්මයා පෞල් කුරුම්බ හරි මහින්සක කෙනෙක් ඔහු දන්නව බිරිඳකට සලකන්න ඕනේ විදිය ආහා මම මොනවා කීවත් කරුවත් ඔහු මට කී කරුව හොඳින් සලකගෙන හිටියා එහෙම හිටියේ ඔහු එකපාරටම අතුරු දහන් වුණා. මේ අවුවට මොකද හිතන්නේ පා? ඔය පොල් කුරුම්බකාරයාගේ මොලේ ටිකක් අප්සන්. ඇයි ඔබ එවැනි ප්‍රශ්නයක් ඇහුවේ ડોක්ටර් මැට්සන්? නෑ ඉතින් බිරිඳට සලකගෙන කීකරුව හිටියා කිව්ව නිසා ඇහුවේ ඒකයි. පෝල් කුරුම්බයි අත්නෝමතිකයි විවාහ වෙලා සතුටින් සාමයෙන් කාලය ගත කරපු අපූරු ජෝඩුවක්. හිටියඩියේම පෝල් කුරුම්බා අතුරු දහන් වුණා. බලාපොරොත්තු නොවූ මොහතක මේ පාත් වෙච්ච හෙනගෙඩිය නිසා අත්නෝමතිකා පුල් හොල්මන් වුණා. අවසානයේ ඇය නතර වුණේ රහස් පරීක්ෂක දොරලෝ කෝන්ස් ගාවයි. හොඳයි අත්නෝමතිකා මහත්මිය ඔබට දරුවන් සිටිනවාද? කාටද මටද නැත්නම් පෝල්ටද? මමා හන්නේ ඔබ දෙපළට මට දරුවෝ ඉන්න පොල්ට දරුවෝ ඉන්න විනවිනව හැබැයි අපි දෙන්නට නේ ඒ කියන්නේ ඔබ පෝල් කුරුම්බ සමග පතිකුලයට පිය නැගුවේ දරුවෝ 3-4 දිනක් එක මිනිහෙක් අත්තරලා ඔබ හරි ඔව් මම කොහොමත් හරි ඔබයි වැරදි එතකොට පෝල් එයාත් වයිෆා දරලා යාවි ඉතින් ළමයි පහයි දෙන්නම හොඳ පිනක් කරලා ඇවිල්ලා තියෙන්නේ සමහර විට ඒ පිනම පරිසම් දීලා මෙහෙම අකරතැබ්බයක් වුණා වෙන්නත් පුළුවන්. කොහම වුණත් ඔහු ජීවතුන් අතර ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද මහත්මිය? කවුරු හරි එයාව මරලා නැත්තම් ජීවතුන් අතර ඇති. ඒක හොඳ තර්කයක්. මරලා නැත්තම් ජීවතුන් අතර ඇති. ළමයි 5 දෙනෙක් දාලා තව කසාදයක් කරගන්න ආපු මිනිහා ඒකත් අත්තරල වෙන කසාදයක් කරගන්න ගියා වෙන්න බැරි. ඒකත් හොඳ තර්කයක් ડોක්ටර් මැට්සන්. ඒක කීයටවත් වෙන්න බෑ. ඈ? එයා එහෙම කිසි වෙනසක් දක්වන්නේ නැ කවදාවත් මට. ඔබ ඔබේ දරුවන් අතහැර එන වෙලාවේ ඔබේ ස්වාමියාට වෙනසක් පෙන්වෙත් නෑ නේද? එහෙම වෙනසක් පෙන්වුවේ නම් කොහොමද අනේ එයාගේ බෙල්ලමත් පැනලා එන්නේ? ඔයගම පුදුම කතාවනේ කියන්නේ. ඔව් ඉතින් ඔබ ආපු විදිහටම පෝල් කාර්යයක් ගියා වෙන්න බැරිද? ඈ? ඔබ හිතනවද හොට්ස් මහත්මයා පැණි හැලියට වැඩි ජැබලිය කැමලීසෙන් යයි කියලා? විශිෂ්ටයි මහත්මිය. අනිවාර්යයෙන්ම මේක පැහැර ගැනීමක්. ඔබේ තර්කය ඉතාම නිවැරදි. මදිරෝල්
මිස්ටර් දොරලොක් කෝල්ස් මං ඇතුලට ආවට කමක් නැද්ද මන්දා? එන්න එන්න ඉන්ස්පෙක්ටර්. Thank you. කරුමේ කියන එක අපි අකමැති වුණත් එනවා. ඒක වළක්වන්න බෑ. එන්න එන්න. මේ අත්නොමතික නේද? ඒ ගන්න. අයියෝ මෙහෙ ආවේ. මං බොරොන්දු වුණා නේද? ඔබේ අතුරුදහන් වූ සැමියව මාස 6ක් ඇතුළත හොයලා දෙනවා කියලා. ඈ මොකටද මෙහෙ ආවේ? ඒ කියන්නේ ඇය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දාන්න ස්කොට්ලන්ඩ් යාඩ්ඩකට ආවා. ඔව් ඒකනේ. මම මෙයාට පොරොන්දු වුණා මිනිහව හොයලා දෙනවමයි කියලා. මාස 6ක් ඇතුළත. ඇයි අයියෝ යා මෙහෙ ආවේ කියන්නකෝ? මොකද ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරුම් මාස 6ක්. මාස 6ක් කියන්නේ ඉතින් මගේ වැයිකේ අසරණ වුණු තරුණියක් මාස 6ක් නෙවෙයි මට අවුරුද්දක් වුණා නඩත්තු කර දෙහැකි නේද අයියෝ ඔබට අයක් වෙන්නේ පැමිණිල්ලට අනුව නීතිය ක්‍රියාත්මක කරවීම මිස ඇයව බලා කියා ගන්න යුතුකම් කොටස නෙමෙයි ඉන්ස්පෙක්ටර් ලොස්ටියා ඩාරම් ඕ මයි අම්මි ඔබ නීතිය හරියට කරපන් ඒ බලා කියා ගන්න ඒවා අපි කරන්නම් නැද්ද මි නැද්ද මිස්ටර් ඕල්ස් අපි කවුද අපි අපි කිව්වේ මම මම මෙයාව බලා ගන්න කොතමසල මිනිහා හොයලා දෙනකන් යාට උඹලා හෙමීට මිනිහා හොයා බලලාකෝ හදිසියක් නේ හෙමීට හෙමීට හොයාල්ලා එයියෝ මෙයන් ය මඩම් මැට්ටා මෙයා බං අර ඔව් රාජකාරියට බාධා කළා කියලා මට උඹව වුණත් අත්අඩංගුවට ගන්න පුළුවන් තේරුණයි නැතුව ඒ නිසා මේ කේස් එකෙන් ටිකක් ඈත් වෙලා හිටියොත් තමයි හොඳ තේරුණේ අපි අදනේ දන්නේ ඔබේ රාජකාරිය මිනිස්සු අතුරුදහන් වෙච්ච කාන්තාවන්ට රැකවරණය දෙන එකක් කියලා කරුණාකර මට මගේ හස්බන්ඩ්ව හොයලා දෙන්න හොට්ස් මම හිතනවා අත්නෝ මතික මහත්මිය අපට ඔබගේ පරීක්ෂණය බාර ගන්න පුළුවන් වෙන්නේ ඔබ ඉන්ස්පෙක්ටර්ට කරපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තොත් විතරයි නෑ 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 එහෙම කරන්න ඕමනාවක් නෑ තේරුණේ මට මේ පවුලක් අසරණ වෙනව බලාගෙන ඉන්න බෑ මගේ වයිකේ අන්න එක ප්‍රශ්නේ දුකයි 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 නේද ඔබට ඔය තරම් අනුකම්පාවක් තියේ නම් ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරොන් ඕ අර පොල් කුරුම්බ කලින් අත්තරලා දාලා තිබ්බ පවුල ගැන හොයලා බලන්න තිබ්බනේ එතනත් අසරණ වෙලානේ තියෙන්නේ ඒ පවුල ගැන මං හොයලා බැලුවේ කුරුම්බ කාර්යය ඒ පවුල අත්තරලා දාලා එන්නත් කලින් ඕ ඔයලා හිතන්න එපා මං නිකන් මේ යුද කන්දක් නැති මිනිහෙක් කියලා හොඳේ ඕ තේරුණා තේරුණා අනේ දෙන්න ඔය කතාව නවත්තල මගේ පොල්ම හොයලා දෙන්නකෝ දෙන්න එක එකතු වෙලා හරි කමක් නෑ හොඳයි ඉන්ස්පෙක්ටර් දැන් ඇවිත් ඉන්නේ මගේ නිවසට නිසා දැනට එයාගෙන් ප්‍රශ්න කිරීම අයිති මටයි ඒක නිසා බාධා නොකර හිටියොත් තම හොඳ මිත්‍රයා ඔව් 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 මෙන්න මේ මෙගා බෝතලේ අරගෙන ගිහින් මේකට කිරිතේ තුනක් අරන් වයි මෙතන කටදිය බලන් ඉන්නකෝ මාරුලේ ચાතිය ඇතිනේ හෙල්මට් නැතුව ගිය කට්ටි හම්බ වෙන්නේ ඇතිනේ පාරේ එනකොට ආ කියන්නේ ස්කොට්ලන්ඩ් යාඩ් එකේ ඈ තරු තුනේ ප්‍රධාන පරීක්ෂකවරයෙක් උඹලට තේ හදින්න නෑ මාත් හිතනවා ඉන්ස්පෙක්ටර් මිත්‍රයා ඒක මිනිහා අතුරුදහන් වෙච්ච කාන්තාවකට තනි රකින්නට වඩා නම්බුයි කියලා හරි හරි අපි ඊගෙන කතා කරමු. ඔහුව අවසන් වරට ඔබ දැක්කේ කොතනදද මහත්මිය? මම නාන කාමරේ ඉඳිද්දි තමයි එයා අතුරුදහන් වෙලා තියෙන්නේ. නාන කාමරේ ඔබ මොකක්ද කරේ? නාන කාමරේ මොකක්ද අපි සාමාන්‍යයෙන් කරන්නේ මැට්ටෝ? අපි නෙවෙයි. මං ඇහුවේ මෙයා මොනවද නාන කාමරේ කරේ කියලා නේ. මම නාන කාමරේට වෙලා කොණ්ඩෙ පාට කර කර හිටියේ. අන්න දැක්කනි. තමොසි හිටියේ නානා හිටියා කියලා නේ. ඔබ නාන කාමරේ කොණ්ඩෙ පාට කර කර ඉද්දි ඇහුණා පොල්ල පැහැරගෙන යන සද්දේ. නේ කිසි සද්දයක් ඇහුන්නේ නෑ. නාන කාමරෙන් එළියට එනකොට එයා පේන්න හිටියේ. මොකක්ද යාගේ රැකියාව? සල්ලි පොලියට දෙනවා. සල්ලි පොලියට දෙන්න කොහෙන්ද එයාට සල්ලි? එයාගේ පවුන් ලක්ෂයක් තියෙනවා.
අවුන් ලක්ෂයක් මං හිතන්නේ එයාට ඒ පවුන් ලක්ෂය හම්බ වෙන්න ඇත්තේ ඔයාගේ දෑවැත්තට වෙන්න ඕන මේ මැට්ටෝ මචං ළමයි 3-4 දිනක් දාලා වෙන මිනිහෙක් එක්ක පැනලා එන මිනිස්සෙක් පවුන් ලක්ෂයක දෑවැත්තක් ගෙනෙයි කියලා උඹ හිතනවද මැට්ටෝ ඉතින් මචං ළමයි 3-4 දිනක් ඉන්න කෙනෙක්ව අඩු ගානේ පවුන් ලක්ෂයක්වත් නැතුව බාරගන්නේ මොන මොඩියද මගියා බලලා නේද ඒ මේන ඉන්ස්පෙක්ටර් ලොස්ටඩ් ආරෝ මට කතා කළාද නෑ නෑ කතා කළේ නෑ උඹේ ಗುಣ වර්ණනා කළා අපි අනේ කරේ මචං දැන්වත් උඹලා මගේ ගුණේ තේරුම් ගත්ත එක ලොකු දෙයක් මචං මට ඒකයි එහෙනම් ඉතින් දැන්වත් ගිහිල්ලා තේගෙනින් කො මචං මොන කරුමියද මේක Elpoli Karuge Iranama The sun name of the Elpoli Pol Kurumbage aturudahan vima pilibada kisima hoduwawak ho pahedili sakshiyak soya ganimata kisi seethma tibune neha in පරීක්ෂණ කටයුතු දිගින් දිගටම අසාර්ථක වීමෙන් දොරලොක් හෝන්ස් වෙනත් මගකට සිය අවධානය යොමු කළා. සති කිහිපයක් යන්නට හැර ડોක්ටර් මැට්සන් සහ දොරලොක් හෝන්ස් අත්නෝමතික මහත්මියගේ ගෙදරට පැමිණියා. අපරාධයක් කතරම් කලක් සැඟවිය හැකිද? සත්‍යය කතරම් කලක් වසන් කළ හැකිද? නරඹමු ගැටලුව විසඳෙන අවසාන කොටස. අත්නෝමතික මහත්මිය ඔන්න අද අපි ආවා ඔබ බලලයන්ට බොහොම ස්තුතියි ඇයිති කොහමද ඔබගේ සැපසනීප ඇයිනෝන්ස් මහත්මිය ඩොක්ටර් වින්සන් මහත්මිය ඔබ බොහොම සතුටින් ඉන්න හැඩයි මහත්මිය ඔහොන්ස් මහත්මිය දැන් මගේ පෙරනි ස්වාමියා දරුවන් සමග නිවේ ගෙදර ජීවත් වෙන්නේ පොල්ලාගේ අතක් නැතිම වුණානේ ඉතාම හොඳයි මහත්මිය මම හිතනවා පෝල් කුරුම්බා සතුව තිබූ පවුන් ලක්ෂයක විශාල මුදල ඔබේ පැරණි පවුල් ජීවිතේ නැවත ගොඩනගා ගන්නට විශාල ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඇත්ත වශයෙන්ම පෝල් අතුරු දහන් වුණත් ඔහුගේ යුතුයකම ඉතිරි කරලා ගියා. මට කරුණා කරලා බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද මහත්මිය? මට කිරිටි එකක් හොඳයි. ඔකට වගේ නිතපි. හරි හරි. ඇත්ත වශයෙන්ම ක්ලෝරින් මිශ්‍ර නල ජලය. ඔව්, අපි ළඟදී පාරේ පයිප් ලයින් එකේ වතුර ගත්තා. මේක පැරණි නිවසක්. මේ නිවසට ජලය ලබා ගන්න ලිඳක් නැහැයි කියලා මම හිතන්නේ නෑ මහත්මිය. ඔව් ලිඳක් නම් තිබ්බා. ඒක වතුර බොන්න බෑ. ඒක වහල දැම්මා. පෝල් ඉන්න කාලේ නම් ඒ වතුර බිව්වා නේද? ඔව්, ඒ කාලේ වතුර හොඳට තිබ්බා. දැන් ගලක ගැට ගහලා ලිඳට දාපු පෝලුත් ලිඳ ඇතුලේ ඉන්න නිසා කොහොමත් බොන්න බෑ නේද? කොහොමද හරියටම දැනගත්තේ? කලින් දැනගත්තා. හැබැයි හරියටම දැනගත්තේ නම් කොහොමද හරියට දැනගත්තේ කියලා ඇහුවට පස්සේ. දැන් ඉතින් පෝලු නම් පස්සලින් වැහුවයි කියමුකෝ. අපි දෙන්නව වහන්න නම් අර පවුන් ලක්ෂයක් මදි වෙයි. දැනට ඒකක් ඇතිමයි ඉතින්.